ප්‍රැක්ටිකල් කෝල් කරන්නේ මාස 4ක් විතර සමහර දිගයි මේ විවේකේ. දැන් මම ගාල්ලේ ජනප්‍රිය පිරිවෙන් පාසලක ඉගෙන ගත්තේ. ওই පාසලේ මගේ පන්තියේ මිත්‍රයෙක් හිටියා. එයා මට වඩා දක්ෂයි. විභාගය ඉවර වෙලා එයා එයාගේ ඥාතියෙක් හිටියා මන්නාරමේ. එයා ගාවට ගියා. නිකන් හිටියේ නෑ. ගිහිල්ලා ඉංග්‍රීසි පන්තියකට යනවා. ඒ කාලේ යුද්ධයක් තිබුණේ නෑ. ඉතාලම සුහද මිනිස්සු එහි හිටියේ. මට මතකයි මගේ යාළුවා කියනවා ඒ කාලේ මන්නාරමේ මහදිසාපතිවරයා වේටියයි බැනීමේ ඇඳගෙන පං මල්ලත් අරගෙන සිරිප්පු දෙකක් නැතුව හවසට වෙළඳපොළදී හම්බ වෙනවා කියලා. හරි සරල චාම් මිනිස්සු. අපේ මිත්‍රයා ඇසුරු කරපු දෙමළ පවුල් කීපයක් ඒ පැත්තේ තිබුණා. එයින් එක පවුලක තමයි මම මේ කියන්න යන ශාන්තිනී කියන දෙමළ ජාතික දැරිය හිටියේ. ඇය අවුරුදු 16ක විතර පාසල් දැරියක්. අපේ යාළුවගේ වයස අවුරුදු 17ක් 18ක් විතර ඇති ඒ කාලේ. ඒගොල්ලෝ හවසට මේ ගෙවල් වලට ගියාම කිරිකෝපි හදලා දෙනවා. වත්තෙන් දිලුම් කඩලා පිටිසිතලා අල්ලනවා. හරි සුහදයි සංග්‍රහශීලී මිනිස්සු. හැබැයි අපේ යාළුවට ලොකු ගැටලුවක් තිබුණා. එයාට දෙමළ වචනයක්වත් තේරෙන්නේ නැහැ. අරගොල්ලන්ට සිංහල වචනයක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් කතා කරගන්න විදියක් නැහැ. අපේ යාළුවා මොකද කරන්නේ? කොහොම හරි කොන්නන්ට කරන වෙලාවට ඉංග්‍රීසි පන්තියේ කට් කරලා පැනලා එනවා. මගදී ශාන්තිනී ඉස්කෝලේ යරලා එනවා. හම්බ වෙනවා. අනේ hina වෙනවා විතරයි කතා කරන්න තේරෙන්නේ නැහැ. ඔහු මාස දෙකක් තුනක් විතර ගිහිල්ලා අපේ යාළුවාට ප්‍රැක්ටිකල් කෝල් කරනවා. එයා අපහු ගාල්ලට එන්න ඕනේ. දැන් එන්න කලින් දවසේ රෑ කෑමට ආරාධනා කරනවා මේ හිතවත් පවුල් වල අයට ඔක්කොටම. කෑම කාලේ ඉවරුනට පස්සේ අපේ යාළුවා ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා සිංහලෙන් කියනවා මම ආයේ හෙට ගාල්ලට යනවා. මට ආයෙත් මන්නාරමට එන්න ලැබෙනකන් නැහැ කියලා. ඒ වෙලාවේ ශාන්තිනී අඬනවා. හොඳටම අඬනවා. ඒක තමයි එකම එක අත්දැකීම වගේ. කොච්චරයි. දැන් ඕක මගේ ඔළුවෙන් ගාක් කල් තිබුණා. ඒ වෙලාව මම ගුරුවරයෙක් හැටේ වැඩ කරන කාලේ අර අවස්නාවන්ත ජූලි මාසේ 83 මොනරාගල වැඩ කරන ගමන් මම දකිනවා සිද්ධ වෙන මහා විනාශය. ගිනි තැබීම්, කොල්ල කෑම්, මනුෂ්‍ය ඝාතන වෙන්න ඕනේ නැති හුඟාවක් දේවල් වෙනවා. මම කල්පනා කරනවා මගේ යාළුවගේ ශාන්තිනීට දැන් මොන වෙලා ඇද්ද කියලා. ඇගේ කතාව ලියන්න මම උත්සාහ කරනවා. කොහොමද මේක ලියාගන්නේ? ශාන්තිනී තෙමා වැටේ නල්ල කුංකුමම්. ශාන්තිනීගේ නල්ලේ තියෙන කුංකුම තිලකය තෙමාගෙන වැටෙනවා. ඇයි කුංකුම තිලකය තෙමාගෙන වැටෙන්නේ? කුංකුමම් තෙමා අහසේ අඩන චන්දිරන්. අහසේ ඉන්න හඳ අඩනවා. හඳේ කඳුළු වැටලා ශාන්තිනී තිලකේ බොඳ වෙනවා. ඇයි හඳ අඩන්නේ? පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම්. මේ ජාතීන් දෙක එකතු වෙලා හදපු ශුද්ධ ස්ථානයට පහන් පැලට කවුරු හරි ගිනි තියලා ඒ දුම් වැදිලා හඳ අඩනවා. හඳේ කඳුළු වැටලා ශාන්තිනීකේ බොඳ වෙනවා. දැන් අපට ආරක්ෂාවක් නැහැ. අපේ තුන අපට ආරක්ෂාව තියෙන්නේ බුදුහාමුදුරුවෝ ගාව, දෙවියෝ ගාව කියලා. අපේ තෙන්ට යන්න. ශාන්තිනී අපි දෙවියන් නැති තැනකට යන්න. අපි දෙවියන් තැනක් හොයාගෙන යන්න. කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන් නුඹේ මොහුණ කියා ගන්න බැරි කවියකි දැන්. ශාන්තිනීගේ කඳුළු උඩට ඇගේ කණේ තියෙන මේ තිරුවංගල් එළිය වැටලා දිලිසෙනවා. කවියක් වගේ කියා ගන්න බැරි කවියක් වගේ. ඇගේ අතපොරවල වලලු තියෙනවා. මේ වලලු හෙලවෙනවා. බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්. ඔච්චර බරද ඔ වෙවුලන්. සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න. කුම ජාති කුලගෝත්‍ර ඔක්කොම ඕගොල්ලෝ තියාගන්න. මහත්තුරුනි ශාන්තිනේ විතරක් මට දෙන්න. තිරුක්කුරල් පොත අරින්න දැස පියාගන්න. තිරුක්කුරල් කියන්නේ බෞද්ධ අපට තියෙන ධම්මපදය වගේ හින්දුන්ට තිරුක්කුරල්. තිරුවල්ලෝරුකෙන් කවයල්ලියෝ පොත. ඒක තියෙන යුක්ති සාධාරණ එක. ඒක දිගාරින්. ඇස් වහගත්තට කමක් නැහැ. දැස පියාගන්න. මහත්තුරුනි මා නිලුමල මට සිබින දෙන්න. මං කඩාගත්ත බල මට දෙන්න.
විශාරද කපුගේ තමයි සංගීතවත් කලේ දියුළු ගණේ ගායනා කලේ සින්දු අහන්න කලින් තව කාරණයක් තියෙනවා ඔබ කැමති වේ අර මන්නරමගේ යාළුවා කවුද කියලා දැනගන්න ඒ යාළුවා ඉතින් මම කියලා හිතාගත්තත් මම විරුද්ධ වෙන්නේ කැමැත්තක් කරගන්න ශාන්තිනේ දැන් අද යහමින් පතිනියක් හැටියට දෙදරුවන් ලක්මක් හැටියට වවුනියා විදුලි වල බණ්ඩලේ සේවය කරනවා ඇගේ සැමියා චාල්ස් ඇතින්